වගේ තැන් ලංකාවේ තියෙනවද කියලාවත් ගොඩක් අය දන්නේ නැහැ. අවුරුදු 2000කට එහා පැත්තේ ගන්න නේ. හැංගිලාම තියෙන තැන්. හැබැයි මේ මේවා හැංගිලා තියෙන තරමටත් රැකිනවා කියලාත් හිතෙනවා ඇත්තටම. හරිම ලස්සන තැනක්. හරිම ලස්සන ආරාණ්‍ය සේනාසනයක්. හෙනන් නේගල කියන්නේ මොකක්ද කියන එක ගැන අපිට අදහසක් නෑ. හැබැයි අපි ලුකින් දුරින් එනකොට නිකන් එන දැවැන්ත පර්වතයක් දැක්කා. ඉතින් බලමු මොකක්ද මේ පර්වතය කියලා. පන්සලක් වගේ කියලා හිතනවා. මොකක්ද කියලා අපි ගිහින් බලමු. ෂා ලොකේෂන් එක නම් හරිම ලස්සන තැනක තමයි මේ හිනන්නේ කියලා තියෙන්නේ. අපිත් ඉතින් පළවෙනි පාර සහ අපි විස්තරයක් දැනගෙන ආපු ගමනක් නෙවෙයි. ඒ නිසා අපිටත් විස්තරයක් හොයාගන්න තමයි. විස්තරයක් දැන්නකෝ ආම්බෙන් පානේ ආවද දැකලා. මහා රහත් පුණ්‍ය භූමිය ඓතිහාසික හිනන්නේ කළ රාරණ්‍ය සේනාසන. ඒ පර්වතය තමයි පර්වතය. ඒකනේ ඒ පරණම ප්ලේස් එක. පරණයි තමයි මම කියන්නේ හැදුවේ. දෙවන්තම පර්වතයක්. එහෙම මොකක් කරුවෙන්ද තියෙන්නේ? යා. ෂෝ. අපරාධ පාරින් ගියාන හැංගිලාම තියෙන තැන්. හැබැයි මේවා හැංගිලා තියෙන තරමටත් රැකිනවා කියලාත් හිතෙනවා ඇත්තටම. හරිම ලස්සන තැනක්. හරිම ලස්සන ආරාණ්‍ය සේනාසනයක්. හරිම ලස්සන. හරිම කාම්. ඔව්. මේක තියෙන්නේ මහා ඔය හෙනන්නේගල. උඹිය උන්පත් බලන්න එනවනම්. ඔව්, ඇවිල්ලා යන්න අනිවාර්යයෙන්. මොකද එන්නම ඕන තැන. සෑහෙන පරණ තැන. අඳුරනේ කෝට් මේක ගොඩක් පරණ මේ සේනාසන එන්නේ නේද? අවුරුදු 2000කට එහා පැත්තේ ගන්න නේ. මේක රජුන් කරපු නිර්මාණය. හා හා හා. රුහුණේ පාලකයයි මේ ප්‍රදේශේ පාලනය කරපු රජතුමා කියලා තමයි මේ ගල කඩලා හදලා තියෙන්නේ. වහිනකොට. හරි හරි හරි. ගැමුණු කුමාරයා අන්තිම සේනානි කියලා තමයි ඉස්සරනම දැන් හෙනන්නේ කියලා කියලා. හෙනන්නේ කියලා. සේනානි කියලා තමයි කලින් නම. හරි හරි. මේක තෙමෙන්නේ නැහනේ. ඔව්.
ගල සෑහෙන එහා පැත්තෙන් තියෙන්නේ. ෂා. මම දැක්කා කටාරම් කොළේ තියෙන උඩම. ඔව්. මම ඒ පිටුන කටාරම් ඉච්චරුදින් කොටන්නේ කොහොමද? ඒ මෙච්චර ලොකු ගල් පර්වතයක් කියන්නේ. කියන්නේ අර පන්සලම තෙමෙන්නේ නැහැ මේ ගල් පර්වතය නිසා. ආමේ ලොකු හාමුදුරු වෙන්නේ. මේ මහා ඔය පැත්තට එන කෙනෙක් මිස් කරගන්න එපා. හරි අර තියෙන්නේ වතුර වැටෙන පාර. වැස්සොත් හාමුදුරුවෝ ඔය පැත්තේ තියෙන්නේ තෙමිලා එහා පැත්තේ. ඒ හිට යනකම් තෙමෙන්නේ නැහැ ඉතින් මේක. පිස්සුවක් නේ. වා. නෑ පරණම එකක් මේ. එනම් නේදල පල්ලයට යන්න පුළුවන් නේ හමාර පොඩ්ඩ බලාගෙන යන්න උදේල නිසා ආයි කියන අලි ඉන්නවද හමාර ඔව් අලි ඉන්නවා මෝ හලස්සු ඉන්නවා ඒ මොකක්ද හාමුදුරනේකට හේතුව? මේ සංකල්ප නම් මේක අර පොලිස් කල්ල වගේ එන තියෙන්නේ. ඔතන මාක්කාරය එළියක් පත්තු කරාම ආලෝකේ පරාවර්තනය. මගේ සංකල්පයක්. මොකද මගේ කුටියේ එහෙම පත්තු කරාම මේ දේ සිද්ධ වෙනවා. ඒකයි මේ හැම තැනකම කුටි තිබ්බ තැන වල මෙන්න මේක අයිටම් එක තියෙනවා. හාර ලබ්කම් ගුහාවක් වගේ පොඩි හාරලා තියෙන එළිය එන්න වෙන්නේ නැතිනේ. අර කිව්ව කතාව සාධාරණයි. ඔව්. ඒ මේ ගල් පර්වතය නම් පිස්සුවක්. ඔව් ඉතින් නම් ලියලා ගිහිල්ලා මේ පර්වතය ගැන මට මේ කැමරාවේ පෙන්වන්න බෑ මේ පර්වතේ සයිස් එක. ඒ තරම් සයිස් පර්වතයක් මේක. මේදී මේ කාලේ මේකක්. ආහ් ඔව් නේද. මේ වගේ තැන් වලට ඇවිල්ලා මේ වගේ දේවල් ලියලා කරලා යන්න එපා. ඒක අපරාධයක්. ඔක්කොම විනාශ වෙනවා ඉතින්. අර ඒකේ තියෙන වටිනාකම නැති වෙනවා. සර හාමුදුරුවෝ භාවනා කරපු තැන් මේවා. මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එක ලොකු දෙයක්. මේ තියෙන්නේ ඒ කාලේ තිබ්බ චිත්‍ර. කපරාදුවත් එක්කම සීගිරිල් අලනාවක් ඉන්නේ. සීගිරිල් අලනාව සීගිරිල් දන්නේ.
සීගිරි නෙමෙයි ඉන්නේ. මේ මැකිලා දැන් තියෙන්නේ. ඒ සීගිරි චිත්ලලනාමන් වගේම තමයි ඉන්නේ. ඒක මං කිව්වා සීගිරි ලලනාමන්ද දන්නේ නැහැ කියලා. ඔව්. අද පිටින් ඉතුරුලා තියෙන්නේ මෙච්චරයි. කපරාද චිත්‍රවලි. එන විශාල පර්වතයක් මේක. මම බැලුවේ මෙන්න මේ ටිකේ නිකන් අර උමයි ඔක්කම බලන්න. පිස්සුවක් තමයි. දැන් තමයි හොඳටම බලන්න පුළුවන් පර්වතයේ විශාලත්වය. ඉතින් මේක තමයි හෙනන්නේගල පර්වතය. ඇවිල්ලා නැති කෙනෙක් අනිවාර්යෙන් මෙන්න ඕන තැනක්. හරි අලි බෙට මෙතනක් තියෙනවා හලියනවා.